ඉරිදා දම්සක් නද ධර්මදේශනය ශ්‍රවණය කරන්නයි අපි මෙතැන් සිට සූදානම් වන්නේ. සංසාරය දිගු බව අපි නිතරම කියනවා. එවගේම පින බලවත් බවත් අපි නිතරම ඔබට කියනවා. වැඩි වැඩියෙන් පින්කම් කරන අයට සසර කෙටි කරගන්නටත්, පින්කම් වෙනුවට පවෙහි නිරතවන අයට සසර දිගුවන බවත් නිරන්තරයෙන්ම අපේ ගරු ස්වාමින් වහන්සේලා ඔබට පැහැදිලි කරලා දෙනවා. අපි වැඩි වැඩියෙන් පව කරන්න සසර තුළ අපි ණය වෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. සසරෙහි ණය වෙනවා කියලා කියන්නේ මේ ණය ගෙවා දමන්නට සසර පුරාම අපිට සැරිසරන්න සිදු වෙනවා කියන එකයි. එහෙමනම් සසර තුළ ණය නොවි පින්කම් තුලින් ඔබේ ජීවිතය එලිපෙහෙලි කරගන්නට, ඉක්මනින් නිවන් මාර්ගය අවබෝධ කරගන්නට ඔබ කල යුත්තේ කුමක්ද යන්නත් අපි නිවැරදිව පැහැදිලි කරගත යුතුයි. එවෙනුවෙන් අද දවසේ සිරස FM දම්සක් නද ධර්මදේශනෙන් ඔබට වටිනා කරුණු කිහිපයක් අවබෝධ කරලා දෙන්නයි අපේ ගරු ස්වාමින් වහන්සේ සූදානම් වන්නේ. සසර තුල ණය නොවි සසර භයෙන් මිදෙන්නට කල යුත්තේ කුමක්ද කියලා අපි මෙතෙන් සිට අවබෝධ කරගනිමු. අද දවසේ ඉරිදා දම්සක් නද ධර්මදේශනයේ පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ පිළියන්දල ශාන්ති නිකේතන වාසී පූජ්‍ය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමීනි. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න සූදානම් වෙන මේ පින්බර මොහොතේ ඔබ හැම දිනාටම දහමට හොඳට එකඟ කරගත්ත සතිමත් සිතකින් මේ හෝරාව තුල උතුම් දම්සක් නද දේශනාව ශ්‍රවණය කිරීමේ භාග්‍ය වාසනාව සැලසේවා කියලා පළමුවෙන්ම ඔබට ආශිර්වාද කරනවා. පින්වත්නි, අද දවසේදී ඔබ කවුරුත් විශේෂ දවසක් තුල මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ 70 වෙනි නිදහස් දවස. අද අපිට නිදහස උදා වෙච්ච දවස වර්ෂයක් පාසා මේ විදියට සිහි කරමින් ආවට සැබෑම නිදහසක් අපි ඇත්තටම ලබලා තියනවද නැද්ද කියන එක ඔය ඇත්තන්ට දැනෙන්නේ පින්වත්නි ඔබ සතුටින් ඉන්නවද නැද්ද කියන එකත් එක්කයි. නිදහසක් ඇති වෙච්ච තැන අපිට සතුට තියෙනවනේ. මිනිස්සු ජීවිතේ කොච්චර නිදහස ගැන කතා කළත් මිනිස්සුන්ගේ නිදහස ඇත්තටම මානසික වශයෙන් ලැබෙන්නේ නැත්තම් පින්වත්නි එයාට ඇති නිදහසක් නෑ සමරන්න. සමහරු මානසික නිදහස නැති කරගන්න එක එක හේතු තියෙනවා. ඒ හේතු බොහෝමයක් අපිට එකට එකතු කරලා කතා කරන්න පුළුවන් දේශනාවක් තමයි අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. සමහරු පින්වත්නි ඔයත්තන්ට ඇහිලා ඇති කියනවා මම ණයත් නැහැ බයත් නැහැ කියලා. එතකොට මම කිසි කෙනෙකුට ණයත් නැහැ, මං ඒ නිසා කාටවත් බයත් නැහැ කියලා කියන වචනෙට හොඳ අර්ථකථනයක් අද දවසේ අපි සාකච්ඡා කරන මේ දේශනාවෙන් ඔබට දැනගන්න පුළුවන්. මිනිස්සු ඇත්තටම ණය ගෙවන්න තියනවා නම් එයාලට බයක් තියෙනවා. ලෝකේ නිදහස නැති වෙන ප්‍රධාන කරුණක් තමයි මානසික නිදහස නැති වෙන ණය කියලා කියන්නේ. ජීවිතේට ණය එකතු වෙන්න එයාගේ හිතේ තියෙන නිදහස අඩු වෙනවා. ණය නැති තරමට තියෙන ණය ගෙවලා ඉවර වෙන තරමට හිතට හරි නිදහසක් දැනෙනවා. ඒ නිසා මේ නිදහස් දවසේ ණයෙන් නිදහස් වීමක් ගැන කියලා දෙන්න තමයි ඔබට මේ වෙලාවේ අපි මේ සූදානම් වෙන්නේ. මේක හැබැයි ඔබ හිතන විදිහ ණයක් නෙමෙයි. මේක වෙනස්ම කාරණාවක්. අපි මේ වෙනුවෙන් තෝරාගත්ත අංගුත්තර නිකායේ තියෙන ඉන සූත්‍රය. ඉන කියනකොට මේ ශාරීරියේ කොටසක් අපි ප්‍රදේශයක් ගැන සාකච්ඡා කරන ඉන කියලා, ඒ ඉන නෙමෙයි මේ කියන්නේ. මෙතෙන්දී මුර්ධජ ණයන්න තමයි ණයන්න විදියට තියෙන්නේ. අපි ඒකට සාමාන්‍යයෙන් සරල වචනයකට කියනවා ණය ණයන්න කියලා. මොකද හේතුව සිංහල භාෂාවේදී
මුර්ධජ නයන්න මුලට ආපු වචනයකට තියෙනවා නම් එකම වචනේ ණය. එතකොට ණය වෙනුවෙන් පාවිච්චි කරන නයන්න නිසා ඒ නයන්නත් අනන්‍ය වෙලා ණය වෙනුවෙන්ම ණය නයන්න කියලා කියන මිනිසු පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම වගේ පින්වත්නි බලන්න මේ පාලි භාෂාවෙදිත් ඉන කියලා කියන්නේ ණයට. එතකොට එතනදිත් ඉන කියන කොටත් අකුරු දෙකයි, අපිට සිංහලෙදිත් ණය කියන කොට අකුරු දෙකයි. මෙතන ඉන කියන ණයන්නත් මුර්ධජ ණයන්න වෙලා තියෙනවා. අර ණය කතාවක් තියෙන ඉඳම වෙන්නේ නැති පින්වත්නි. ඉතින් එතකොට ඉන සූත්‍ර කියන්නේ එහෙනම් ණය ගැන කියා දෙන සූත්‍රය. ඔබට ජීවිතේ ණයෙන් නිදහස් වීමට බුදුරජාණන් වහන්සේ පෙන්වපු අපූර්ව දේශනාවක්. ඔය ඇත්තන්ට මම මේ වෙලාවේ ප්‍රශ්නයක් යොමුකොළොත් ණය තියෙන අය කවුද කියලා, කාටවත් ණයක් නැති අය පුළුවන් නම් හා අත උස්සන්න කිව්වොත් එහෙම මේ වෙලාවේ අත උස්සනයි ඉන්න පුළුවන්. මං කිසි කෙනෙකුට ණය නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ණය ගැන කතා කරනකොට ණය එක එක ප්‍රභේද තියෙනවනේ. මූල්‍යමය වශයෙන් ණය ගැන කතා කරන එක එකක්. ඊළඟට පින්වත්නි සමහරු කියනවා එයාමට හරියට උදව් කරලා තියෙනවා, ඒ මනුස්සයට කවද මේ ණය ගෙවල ඉවර කරන්න පුළුවන් ඒ දන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ උදව් වුණත් අපි ලබාගත් එක නිකන් විටේක ණයක් හැටියට සැලකනවා. ඊට පස්සේ බලන්න අම්මා තාත්තා අපිට කරපු උපකාර ගැන කතා කරනකොට අම්මගේ තාත්තගේ ණය ගෙවන්න නම් අම්මා තාත්තව ධර්මයේ පිහිටවන්න කියනවා. ඒකේ තේරුම අම්මා තාත්තටුණත් ණයක් තියනවා වගේ. මෙන්න මේ වගේ ණය ගැන කතා කරනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපි හිතන්නෙම නැති විදිහේ ණයක් ගැන තමයි මේ ඉන සූත්‍රෙදි පෙන්වලා දෙන්නේ. උන්වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රශ්න 6ක් අහනවා. බොහොම අපූරු ප්‍රශ්න 6ක්. මේ ප්‍රශ්න 6 හරිම අපූරුට උන්වහන්සේ ඊට පස්සේ ගලපලා පෙන්නනවා මේ හිතක් දියුණු කරගන්න ඕන හිතකට එන ණය සම්බන්ධ කරුණු 6ක් විදියට. මොනවද උන්වහන්සේ අහන ප්‍රශ්න 6 කියලා අපි ඉස්සෙල්ලා බලමු. පළවෙනි ප්‍රශ්නේ උන්වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේලාගෙන්, මහණෙනි මේ ලෝකේ කාමයේ විඳින්න ඉන්න යම් මිනිසෙක් දුප්පත් වෙලා උපදිනවා නම් ඒකේ මිනිසයාට දුකක්ද සැපක්ද කියලා. ඒ කියන්නේ කෙනෙකුගේ දුප්පත්කම යාට දුකක්ද සැපක්ද? ඔක තමයි පළවෙනි ප්‍රශ්නේ. කිව ස්වාමීනි දුකක්. දෙවෙනි ප්‍රශ්නේ අහනවා දුප්පත් කෙනා ඔන්න ගන්නවා ණයක් අර දුප්පත් නිසා. දුප්පත් කෙනා ණයක් ගත්තට පස්සේ ඒක යාට දුකක්ද සැපක්ද කියලා අහනවා. ස්වාමීනි ඒක දුකක් කියනවා. ඊළඟට දුප්පත් කෙනා ණයක් ගත්තම ඒක යාට දුක. තුන්වෙනි ප්‍රශ්නේ ඒ ණයට පොලිය එකතු වෙනවා ඒක යාට දුකක්ද සැපක්ද කියලා අහනවා. ගත්තු ණයට පොලිය එකතු වෙනකොට දුප්පත් මිනිසයාට ඒක සැපක් වෙන්නේ කොහොමද නේද? බුදුරජාණන් වහන්සේට ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි ඒකත් දුකක්. ඊට පස්සේ උන්වහන්සේ හතරවෙනි ප්‍රශ්නේ අහනවා දැන් එයා ණයක් ගත්ත දුප්පත් නිසා පොලිය එකතු වුණා, මෙයාට ඒක වෙලාවට ගෙවා ගන්න අමාරුයි, මෙයා දුප්පත් කෙනෙක්. මෙයාට එතකොට චෝදනා අහන්න ලැබෙනවා. ඒ චෝදන අහන්න ලැබෙන එක දුකක්ද සැපක්ද කියලා අහනවා. කියනවා ස්වාමීනි ඒක දුකක්. පස්වෙනි ප්‍රශ්නේ අහනවා දැන් ගත්තු ණයට පොලියත් එකතු වෙලා චෝදනත් අහනවා, ඊට පස්සේ ණය දුන්නු කෙනා ලූ බඳිනවා, මෙයා යන යන තැන මෙයාව හොයනවා, මෙයා එතකොට හැංගෙනවා, මෙයා බය වෙනවා ඒ මනුස්සයා කොයි වෙලාවෙයිද කියලා බයේ ඉන්නවා. අන්න ඒ විදිහට ණයගත්තු කෙනා ලූ බඳින එක දුකක්ද සැපක්ද කියලා අහනවා. එතකොට ඒක තමයි පස්වෙනි ප්‍රශ්නේ. හයවෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේලාගෙන්, මහණෙනි දුප්පත් කෙනෙක් ණයක් කරගෙන මෙයාට ණයට පොලිය එකතු වෙලා චෝදන අහනවා, ලුහු බඳිනවා, අන්තිමට මෙයාට මේක ගෙවා ගන්නම බැරි වෙන තැන නඩු හබවලට මූණ දෙන්න වෙලා නීති මාර්ගයෙන් මෙයාට යම් කිසි විදියකට කටයුතු කරලා මෙයාට හිරේ විලංගු වැටෙන සිද්ධ වෙනවා නම් ඒක මෙයාට දුකද සැපද කියලා අහනවා. ස්වාමීනි දුකක් කියනවා. දැන් ඔන්න ප්‍රශ්න 6. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලෙත් අපිට පේනවා මේ විදිහට ඉඳලා තියෙනවා. එහෙනම් ලෝකේ ණය ගන්නවා. ඒ කාලෙත් පොලිය තිබිලා තියෙනවා. ඊට පස්සේ ණය ගෙවන්න පරක්කු වෙලක් තියෙනවා ඒ කාලේ මිනිසුන්ට. චෝදන අහන්න වෙලා තියෙනවා. ලුහු බැඳලා තියෙනවා. ඒ කාලෙත් ඒවට නීති මාර්ගෙන් කටයුතු කරලා හිරේ වෙලංගුවේ පව මිනිස්සු වැටලා තියෙනවා. එහෙනම් අපිට තේරෙනවා ලෝකෙ තුල මේ ආකාරයෙන් පින්වත්නි යමෙකුට ණය නිසා දැන් සමහරලාට අපි දැක්කා මහා මූල්‍ය සමාගම් විදියට පවත්වගෙන ගිහිල්ලා මිනිසුන්ගෙන් මුදල් අරගෙන මේ ඉංග්‍රීසි උගන්වගෙන හොඳට හිටපු සමහර ගුරුවරු අපිට මතකයි මුදල් සමාගම් තුල ගත්තු ණය ගෙවා ගන්න බැරුව අන්තිමට හිරේ විලංගුවේ වැටුණා ලොකු පොලි දෙනවා කියලා. එතකොට දැන් එහෙම හිරේ විලංගුවේ වැටෙන එක අදත් තියෙනවා එදත් තිබිලා තියෙනවා. ජීවිතේට මේ කාරණා ටික සාමාන්‍යයෙන් ඒ බුද්ධ කාලයේ තියෙන ක්‍රමවේදය අදටත් එහෙම්මම ගැළපෙලා ගිහින් තියෙන නිසාම වෙන්නේ නැති
බුදුරජාණන් වහන්සේ මේ වගේ උපමා තෝරගන්නේ අර්ථයක් පැහැදිලි කරලා දෙන්න. මේ ප්‍රශ්න 6 ඇතුළෙම තියෙන උපමාවක්. මේක පෙන්වන්නේ උන්වහන්සේ ලස්සනට ගලපලා මෙන්න මෙහෙම. දැන් ඔබට ප්‍රශ්න 6 මතක ඇති හොඳටම. පින්වත්නි, පළවෙනි එකේදී ඇහුවේ දුප්පත් වෙලා ඉන්න එක දුකද නැද්ද කියලානේ. ඒ වගේ මේ බුද්ධ ශාසනය ඇතුලේ ආර්ය විනය තුල දුප්පත්කම කියලා කියන්නේ මූල්‍යමේ ධනයෙන් දුප්පත් වෙන එකට නෙමෙයි. දැන් හැමතිස්සෙම ධනය කියන එක තියෙනුනේ සතුටට. එතකොට සතුට වෙනුවෙන් ධනය තියෙනකොට ඒ ධනය මූල්‍යමේද නැත්නම් භෞතිකමය වශයෙන් තියෙන සමහර අපි හිතමු ඉඩම් කඩම් යාන වාහන දූදරුව මේ වගේ රන් රිදී මුතුමැණික් විවිධ දේ ධනයට අයිති. එතකොට මේ ධනය කියලා අපි කතා කරන සාධකයේ මොකක් වුණත් ඒක මිනිසුන්ගේ සතුට පිණිස තියෙන දෙයක් වෙන්න ඕනේ. මේ ලෝකේ කොච්චර මිල මුදල් යාන වාහන මොනවා තිබ්බත් සතුට නැති මිනිසු කොච්චර ඉනවද? ඒ කියන්නේ මිනිසුන්ට ධනයක් නැහැ වගේ. ධනය සතුට ලබා දීමට නම් සමහර කෙනෙක් අපි හිතමු සමහර වෙලාවට සල්ලි නැහැ, ගෙවල් දොරවල් නැහැ. හැබැයි මිනිස්සු හරි ශ්‍රද්ධාවන්තයි. ඒ මිනිස්සු හොඳට සීලයක් ආරක්ෂා කරගෙන හොඳ ලැජ්ජ බයක් අකුසලයට තියාගෙන ප්‍රඥාවෙන් වීරියෙන් ඉන්නවා. දැන් මේ මිනිස්සු එතකොට ධනවත් මිනිස්සෙක්. ඒ නිසා ශ්‍රද්ධා ධන, වීරිය ධන, හිරියොතප් ධන, මේවට ඔක්කොම ප්‍රඥා ධනය, සීල ධනය, මේ වගේ ධනය කියලා කියනවා මේ දේවල් වලට. බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ ධනය නැති මිනිස්සු ලෝකේ ඕන තරම් ඉන්නවා. එයාලා තමයි මෙතෙන්දී ධර්ම විනය තුල දුප්පතා කියලා කිව්වේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ හැවි දුප්පත්කම දුකද්ද නැද්ද කියලා. එතකොට සීලේ ශ්‍රද්ධාවාදී ධනේ නැති කෙනා දුප්පත් කෙනෙක්. හිරියොතප් නැහැ, ලැජ්ජ බයක් නැහැ අකුසලයට. එතකොට ඒ වීරිය ප්‍රඥාදී කිසි දෙයක් නැති කෙනා දුප්පත් කෙනෙක්. ඒ ධනේ නැති නිසා. අන්නේ දුප්පත්කම හින්දා එයත් ගන්නවා ණයක්. අකුසලයට ලැජ්ජ බය ශ්‍රද්ධාව මේ කිසි දෙයක් නැති කෙනා ගන්න ණය තමයි එයා ශික්ෂාපද බිඳ ගන්නවා. යවචනින් අකුසල් කරනවා, හිතින් අකුසල් කරනවා, කයින් අකුසල් කරනවා. මෙන්න මේ අකුසල් කරන එක තමයි කියනවා එයාගේ ගන්න ණය. එතකොට දුප්පත්කම කිව්වේ ශ්‍රද්ධාවාදී නැතිකම. ඒ නිසා ගන්න ණය තමයි අකුසල් කරන එක. හැමතිස්සෙම දුප්පත් හින්දනේ මොනවා හරි දෙයක අඩුපාඩුවක් හින්දනේ ණයක් ගත්තේ. ඒ වගේ පින්වත්නි ශ්‍රද්ධාවාදී අඩුපාඩුව හින්ද තමයි අකුසල් කරන්නේ. එතකොට යාට ලැජ්ජ බය ආදී තියෙන දුප්පත්කම හින්දා මෙයා ශික්ෂාපද බිඳගෙන අකුසල් කරනකොට ඒක ණයක් වගේ කියලා කියන්නේ හේතු ගොඩක් තියෙනවා. බලන්න හිතලා ණයක් හැමතිස්සෙම ගෙවන්න ඕනේ පින්වත්නි. ඒ වගේ තමයි අකුසලයක් කියන්නේ හැමතිස්සෙම ගෙවන්න තියෙන එක. එතකොට දැන් මේකේ හරි අපූරු ගැළපීම කියන්නේ ණයට පොලි එකතු වෙනවා. බුදුරජාණන් වහන්සේ තුන්වෙනියට පෙන්වුවේ පොලියක් එකතු වෙන එක දුකද්ද නැද්ද කියලා හෙව්වා. අන්න ඒ වගේ ණය කියලා කියනකොට අකුසල් නම් මේ ධර්ම විනය තුල පෙන්නන ඒ අකුසල් නැමැති ණය කරනකොට ඒවත් ඒ අකුසලෙත් ගෙවන්න ඕනේ වගේ ණය ගෙවනවා වගේ මේකටත් පොලිය එකතු වෙනවා. පොලිය කියලා කියන්නේ තවත් ගෙවන්න එකතු වෙනකොට එක වැඩිවීමක්නේ. අන්න ඒ වගේ පොලිය එකතු වෙනවා වගේ තමයි කියනවා කරපු අකුසලෙ ඊට පස්සේ වහ ගන්න ඕනේ. කවුරුත් මාව දැනගන්න එපා කියලා ඒ වෙනුවෙන් සෑහෙන තව අකුසල් කරනවා. සමහර ලාවට කරපු අකුසලයේ වහන්න බොරු කියනවා. මිනි මරනවා. සෑහෙන දේවල් අර කරපු අකුසලයේ වහන්න කරනවා. දැන් අපි නිකන් හිතලා බැලුවොත් එහෙම සමහර වෙලාවට පින්වත්නි ගෑන් ළමෙක්ව දැක්කා, මේ ළමයා ගැන හිතක් ඇති වුණා, ලැජ්ජ බය නැහැ. දැන් ඒ අකුසලයට හිතෙනවා මේ ළමයාගෙන් යම්කිසි මොහොතක සුවයක් ලබන්න තිබ්බනම්. ඔන්න ලැජ්ජ බයක් නැතුව අකුසල සිතක් ආවා. එතකොට දැන් මේ ළමයා දූෂණය කරන්න ඔන්න හිතට එනවා අකුසල සිතුවිල්ල. දැන් ඒ දූෂණය කරා. දැන් එතකොට ණයක් ගත්තා. දැන් ගෙවන්න ඕනේ මේවා. ඒ ණය ගත්තට පස්සේ දැන් කොට පොලිය එකතු වෙනවා. ඒ කියන්නේ දැන් මේ සිද්ධිය කවුරුත් දැනගන්න එපා කියලා වහන්න ඕනකමට සමහරට අර ළමයාව දූෂණය කරලා මරලා දානවා. තේදර දූෂණය කරපු එක ගත්තු ණය ඒකට පොලිය වගේ තමයි අර මරලා දැමීමේ අකුසලේ. ඊට පස්සේ බොරු කියනවා, හැංගෙන නොයෙක් දේ කරනවා. ඒ ඔක්කොම පොලිය. පොලි වැල්පිට පොලිය එකතු වෙනවා මිනිසු කරන වැරදි වලට. එක බොරුවක් කිව්වා සමහරට. ඒ බොරුව වෙනුවෙන් තව බොරු කියන වෙනවා. දැන් අර කතාවක් තියෙනවා ඇත්ත කියන මනුස්සයට වඩා බොරු කියන මනුස්සයා සිහියෙන් ඉන්න වෙනවයි කියලා. මොකද මේ මනුස්සයා බොරු කිව්ව හින්දා එයාට කොතන මේක අහුවේ දන්නේ නැහැ හින්දා එයා හැම තැනම කල්පනාවෙන් කතා කරන්න වෙනවා. ඒවට ගොතන්න වෙනවා තව. ඒවට සැලසුම් හදනවා. මං අතන මෙහෙම කිව්ව දැන් මෙයා මේක දැනගනි මෙයාට මොකද්ද කියන්නේ තව තව බොරු හදනවා. ඒ අන්න පොලිය. එතකොට එක වැරද්දක් කරාම ඒ වැරද්දට තව වැරදි ගොඩාක් කරන්න වෙන එක තමයි එක ණයක් ගත්තම ඒ ණයට පොලිය එකතු වෙනවා වගේ කියලා කිව්වේ. දැන් එතකොට මේ ශ්‍රද්ධාව වීරිය ආදී මේවා තියෙන මේ දුප්පත්කම හින්දානේ මේ ඔක්කොම කරේ. ඊළඟට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ බොහොම අපූර්වට පෙන්නනවා අර පොලිය එකතු වෙනවා වගේම ඊට පස්සේ චෝදනා අහන්න වෙනවා. ඒ වගේ තමයි මේ අකුසල් කරන කෙනාට චෝදනා අහන්න වෙනවා. මිනි මරුව, මංකොල්ලකාරයා වගේ එක එක චෝදනා අහන්න වෙනවා සමාජේ.
එතකොට මෙයා ගැන බුද්ධිමත් සබ්‍රහ්මචාරීන්න සමහරලාට සමාජයේ ඉන්න වැදගත් මිනිස්සු අපෝ මේ මිනිස්සයා මහා ජරා මිනිස්සෙක් කියලා අර එහෙම කතා කරනේ චෝදනා මේ අකුසල් කරපු නිසා ඒ ණයට ගත්ත චෝදනා වගේ දෙයක් කියනවා. එතකොට අකුසල් කරපු මිනිස්සයාට කීර්තිය නෙමේ පැතිරෙන්නේ අපකීර්තිය. දැන් මේක අපි දන්නවා දේශපාලනයේ තුල වුණත් වංචා දූෂණ කරපු මිනිස්සයා හැංගිලා කරාට අන්තිමට ඒව රට දැනගෙන හොරා හොරා කියලා රට පුරා ඇහෙනකොට ඒ චෝදනා අහන්න ලැබෙන්නෙම අර අකුසල් කිරීම නැමැති ණයගත්තු නිසා. එතකොට ඒ වගේ චෝදනා සමාජ තුල ඇහෙනකොට එයා තවත් බොරු කියනවා. ඒ කියන්නේ තවත් ණය ගන්නවා, තවත් පොලිය එකතු වෙනවා. චෝදනා හහා. ඊට පස්සේ පස්වෙනි කාරණේ වෙනවා ලුහු බඳිනෝ. දැන් ණය ගත්තා වගේම ලුහු බඳිනෝනේ. අපි තුම් ණයකාරයා එනකොට ගෙදර සමහරවිට නෝනාට කියනවා අර මිනිස්සයා දෙයි මම නෑ කියන්. ඔයගේ හැංගගෙනෝ. එන තැන්වලින් මග අරිනෝ. ඒකම තියෙනවනේ බලන්න අකුසල් කරපු මිනිස්සයාට. දැන් මොකක් හරි හොරකම මිනිමෙරුමක් කරපු මිනිස්සෙක් ගෙදරක ඉන්නකොට පොලිස් ජීප් එකක් පාරේ ගියත් මේ මිනිස්සයා බය වෙනෝනේ. ඇවිල්ලා ගෙවල් කිට්ටුව කොහරි නැවැත්තුවොත් ඒ පොලිසිය මිනිස්සු වෙන වැඩකට ඇවිල්ලා නැවැත්තුවොත් මෙයා දැක්ක ගමන් මෙයා බය වෙනෝ. ගෙදරින් පයින්නෝ, මග අරිනෝ. ගෙදරට කියනෝ නෑ කියන්න. හරියට ණයක් ගත්ත තැන ණය දුන්නු කෙනා ලුහු බඳිනකොට ගෙදර අයට නෑ කියන්න කිය කිය හැංගුණා වගේම තමයි මිනි මරලා මංකොල කාලා මොනහරි කරලා හොරගම් කරලා ඉන්න මිනිස්සයත් බයේ හැංගි හැංගි ඉන්නේ සමාජ තුල. එයා කොයි වෙලාවෙ අහුවෙයිද කියලා බයේ ඉන්නේ. කරපු දේවල් අහුවෙනකොට ඒකට මූණ දී ගන්න බැරුව සමාජයෙන් වසන් වෙන්න හදනවා. හිත ලුහු බඳිනවා හැමතිස්සෙම. නුඹ මේක කළා කිය කිය හිත හැමතිස්සෙම ලුහු බඳිනවා. ඒ නිසා පිරිසක් අතරට විශාරදෝ යාගන්න බෑ. ඊළඟට බලන්න පින්වත්නි, තමන් කරපු වැරැද්දම කරපු තව මිනිස්සෙක්ව නීතියට කොටු වෙනකොට අපි හිතමු මෙයා මොකක් හරි හොරකමක් කරලා තියෙනවා. ඒ જાතියෙම හොරගම් කරපු වෙන මිනිස්සෙක්ව අත්අඩංගුවටපත් වෙනවා. මෙයාට ප්‍රවෘත්තිවල හරි කොහරි ඇහෙනවා. ඇහෙනකොට මතක් වෙනවා මාත් ඕක කරලා තියෙනවා, මාව කොයි වෙලාවෙ අහුවෙයිද දන්නේ. අර ඒ වගේ සමහර වෙලාවට තමන් කරපු වැරැද්දට සමාන වැරැද්දක් කරපු කෙනෙකුට දඬුවම් ලැබෙනකොට තමන්ටත් බය වෙනවා, මටත් කොයි වෙලාවෙ මේ දඬුවම ලැබෙයිද දන්නේ කියලා. ඒ පසුතැවීම වෙනවා. සමහරවිට ජීවිත කාලෙම වයසට ගිහිල්ලා පවා මම අසවල් දේ කරපු හින්දා තමයි අද මට දැන් ওই හීරේ විලංගු වැටලා ඉන්න මිනිසුණත් සමහරවිට හිතින් දුක් විඳිනවා. අපරාධේ මට එතෙන්දී තව ටිකක් ඉවසන්න තිබ්බේ. දැන් මේ වගේ කල්පනා කර කර ඉන්නවා අපරාධේ මං ඒකෙතන කරේ කියලා. මේ පසුතැවීමේ සිතුවිලි පවා ඒ බය ඒ ඔක්කොම ලුහු බඳිනවා. මේ හිත හිතම තමන්ගේ පස්සෙන් ලුහු බඳිනවා වැරද්ද කරාට පස්සේ. අන්න ඒක තමයි පස්වෙනි කාරණාවයිද බුදුරජාණන්සේ වදාළේ ණයක් ගත්තොත් ණය දුන්නු කෙනා ලුහු බඳිනා වගේ අකුසලයක් කරාට පස්සේ තමන්ගේ හිත හැමතිස්සෙම සමාජයේ ඉස්සරහා ලුහු බඳිනවා. නුඹ මේක කළා, නුඹ කොයිලෙ අහුවේ දන්නේ නැහැ කියකේ බයෙන් ඉන්නේ. එතකොට පින්වත්නි ණයත් නැහැ බයත් නැහැ කියලා කියනනම් ඔබ කුසල් වඩන අකුසල් කරන්නේ නැති කෙනෙක් බවට පත් වුණොත් තමයි ඔබ අකුසල නැමැති ණය ගන්නෙ නැහැ කියන්නේ. එතකොට ඔබට ගෙවන්න ඒ අකුසල නැමැති ණය එකතු වෙන්නේ නැහැ. ඒ ණය එකතු වෙන්නේ නැති වුණාට පස්සේ වෙන්නේ මොකද්ද? ඔබට ලුහු බඳින හිතක් නැහැ. බයෙන් පීඩාවෙන් මිනිස් අතරට යාගන්න බැරුව හැංගෙන හිතක් නෑ ඔබට, ලුහු බඳින්නේ නෑ. ඒක හරි සැපයක්. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ 6 වෙනි කාරණේට පෙන්නවා අන්තිමට ණයගත්තු කෙනාට හිරේ විලංගුවේ පව වැටෙන්න පුළුවන්. ඒ වගේ තමයි කියනවා මේ අකුසල නැමැති ණයගත්තුත් එහෙම ශ්‍රද්ධාවාදී ධනේ නැති දුප්පත් කෙනා තව තවත් ඒ අකුසලේ වහන්න පොලියත් හදාගෙන ඔක්කොම කරගෙන අන්තිමේදී හිරේ විලංගුවේ වැටෙනවා වගේ මෙලවත් චෝදනා අහලා කරලා හිරේ විලංගුව හා සමානයි කියනවා නිරේ විලංගුව. නිරේ වැටෙනවා. නිරේ විලංගුව වැටිලා නිරේ දුක් විඳිනවා කල්ප ගණන් සමහරලාවට කරපු අකුසල් වලට. එතකොට බලන්න බුදුරජාණන්සේගේ මේ උපමා ගලපලා දෙන ශෛලිය බලන්න පින්වත් නිකන් කල්පනා කරලා. අපි දන්න දෙයක්නේ දුප්පත් අය ගැන අපි දන්නවා. ණය ගැනීම කියන්නේ මොකද්ද කියලා දන්නවා. ණයට පොලි එකතු වෙනවා කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඊට පස්සේ චෝදනා අහන්න වෙනවා කියන්නේ මොකද්ද? ලුහු බඳින්නේ කොහොමද? හිරේ විලංගු වැටෙන්නේ කොහොමද? මේ අපි දන්න කතාව. දන්න එක ඇතුළෙන් බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙනවා ශ්‍රාවකයාට බොහෝම අපූර්වවට අවබෝධ කරගන්න සුදුසු පහසු විදියට මේ ජීවිතේ නොමග යන පැත්තත් මෙතනක් තියෙන ණයක් ගන්නවා වගේ වැඩක් කියලා. ඇත්තට මෙතන හරි ගැළපීමක් කියන්නේ ගෙවන්න තියෙන දෙයක් නිසා ණයත් ගෙවන්න ඕනේ, අකුසලෙත් ගෙවන්න ඕනේ. ණයටත් චෝදන අහන්න ලැබෙනවා, අකුසල් කරත් චෝදන අහන්න ලැබෙනවා. ණයකලත් ලුහු බඳින අය එනවා, මේ අකුසල් කරත් ලුහු බඳිනවා හිත හැමතිස්සෙම. ණයටත් පොලි එකතු වෙනවා, අකුසල් කරපු කෙනාටත් පොලි එකතු වෙනවා. ඒ තව තවත් අකුසල් කර කර. අන්න ඒ වගේ අපේ ජීවිතේ අපිට තේරෙන්නේ නැති තරමට පින්වත්නි අපි පීඩා විඳිනකොට ඔබට මේ සතර අපායෙන් මිදෙන්න මේ ජීවිතය තුළ
මේ නිදහස් දවසේ අදිස්ථානයක් ගන්න මම ණයකාරයෙක් වෙන්නේ නැතුව ඉන්න ඕනේ කියලා. දැන් ඔබට පේනවා ණය තියෙන මනුස්සයට තව ණය එකතු වෙන්න පොලිය එකතු වෙන්න වැල් පොලිය හැදෙන්න මනුස්සගේ හිතට කොච්චර බරක්ද, කිසිම නිදහසක් නැහැ. නිදහස් දවසේ මොන නිදහස ගැන කතා කළත් මිනිසුන් ණයත් එක්ක නිදහස නැතුව කොච්චර පීඩා විඳිනවද? සමහර වෙලාවට පින්වත් ණය ගෙවා ගන්න ඊට පස්සේ රැයක් දවාලක් නැතුව සල්ලි හොයන්න ඕනේ, මහන්සි වෙනවා. සල්ලි හොයන්න මහන්සි වෙනකොට හරියට කන්න නිදහසක් නැහැ, gedara ඉන්න නිදහසක් නැහැ, gedara මිනිසුත් එක්ක කතා කරන්න නිදහසක් නැහැ. දැන් හැමතිස්සෙම සල්ලි හොයනවා අර ණය ගෙවා ගන්න ඕන හින්දා. ඒතර මේ මිනිස්සුන්ගේ ජීවිතේට කිසිම නිදහසක් නැහැ. දැන් මුදල් නැතිකමත් එක්ක දන් අර ණය ගත්ත එක හින්දා ණය හින්දත් නිදහස නැහැ. අන්තිමට ණය ගෙවන්න මහන්සි වෙන හින්දා කාලේ නැති කරගෙන gedara ඉන්න අයට නිදහසේ කාල බීල විනෝද වෙලා සතුටින් ඉන්නත් නිදහසක් නැහැ. මොන තරම් පීඩාවක්ද? දැන් මේ නිදහස් දවසේ අපි කතා කරන්නේ මේ අපේ මනසේ නිදහස නැති වෙන මේ වගේ ප්‍රශ්නයක්. ඒ නිදහස නැති වෙන ණය වගේම තමයි අකුසල ණයත්. අකුසල් ගත්තු මිනිස්සයා, අකුසල් කරපු මිනිස්සයා කොයින්ද නිදහසක්? ඒ මිනිස්සයා අකුසල් සියල්ල ගෙවන්න ඕනේ. ඒ ගෙවනකන් ඒ කර්මයෙන් නිදහස් වෙලා නැහැ. කර්මයෙන් නිදහස් වෙන රහතන් වහන්සේලා තමයි හරියට ණයෙන් මිදිච්ච කෙනෙක් වගේ සතුටු වෙන්නේ. උන්වහන්සේලා තුළ ප්‍රීතිය සම්පූර්ණ සියලු ණය ගෙවලා දැම්මම හිතට එන්නේ පුදුම සහනයක්. හිතන්න ඔබ අකුසල ණය සියල්ල ගෙවලා දාපු රහතන් වහන්සේලාට මොන තරම් හිතට මානසික සහනයක් දැනෙනවද කියලා ඒ ප්‍රීතිය. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ මේ නිදහස් දවසේ එක දෙයක්. ඒ තමයි අපි දවසින් දවස එක එක පොඩි අකුසල් කරයි. මේ චුට්ටි දෙයක් කියලා ගණන් ගන්න එතෝ කරයි. හැබැයි එකින් එක ණය එකතු වෙන්නේ. අපි පොඩි බොරුවක් කිව්වත් මේ ණය එකතු වෙන්නේ. බොරුව සමහරු ගණන් ගන්නේ නැහැ. සමහරලාට මේ ඇවිල්ලා කියනවා අනේ හාමුදුරනේ මේ ඔක්කොම ශික්ෂාපද රැකිනු එකක් හැර එකයි කැඩෙන්නේ හාමුදුරනේ මොකද්ද කියලා අහනකොට බොරුවක් කියනවා කියන ඉඳලා හිටලා. ඉතින් බොරු කියන්නේ නැතුව ජීවත් වෙන්න බෑනේ කියන සමාජේ. මිනිස්සු හිතනවා මේ බොරුව පොඩි දෙයක්. අනිත් ඔක්කොම බාහිරින් කරන කායිකව ප්‍රධානව පේන දේවල්. එහෙම තමයි හිතන්නේ. පංචශීලයේ තියෙන ගණන් ගන්න එච්චර අවශ්‍ය නැති පොඩිම එක තමයි බොරුව කියලා හිතනවා. මොකද සත්තු මරනකොට කය හසුරලා කරන දේවල්, හොරකම් කරනකොටත් කය හසුරලා කරන දේවල්, වැරදිකාම සේවනය කරනකොටත් කය හසුරලා කරන දේවල්, මත් වතුර ගන්නකොටත් කය හසුරලා කරන දේවල්. මේ බොරුවක් කියවෙන එකේදී කයක් හසුරන්න දෙයක් නැහැ, මේ පොඩි වචනයක්නේ කියලා හිතනවා. ඒ නිසා ඒක විතරයි හාමුදුරනේ කැඩෙන්නේ කියනවා. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ මෙතන එක දෙයක්. මෙතන කැඩෙන්න ඕනෙම නැති එක තමයි බොරුවක් කියනෝ කියන එක. ඒක එච්චරටම ප්‍රබල දෙයක්. මම ඔබට මේක තේරුම් ගන්න අපූරු කාරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේට හැම දෙයක් ගැනම පුළුල් අවබෝධයක් තිබ්බනේ. උන්වහන්සේ දවසක් කියනවා, ඒක මේ රාහුල ස්වාමීන් වහන්සේට කියනවා, රාහුල යුද්ධයකට ඇතෙක් ගියාට පස්සේ ඇතා හොඬවැල හැමතිස්සෙම ගාත්තාසේ හංගගෙන ඉන්නේ කියනවා. ඉස්සරහ කකුල් අතරට හංගගෙන තමයි ඇතා යුද්ධ කරන්නේ. හංගගෙන යුද්ධ කරන තාක්කල් මේ ඇතා දැනගන්නවයි කියනවා එයාගේ ජීවිතේ තාම පරිස්සම් කියලා. ඒ කියන්නේ හොඬවැලත් එක්ක තමයි ඇතා තමන්ගේ ජීවිතේ පරිස්සම් කරන්න තීරණය ගන්නෙ. හොඬවැල පරිස්සම් නම් එයා හිතනවා ජීවිතේ පරිස්සම් කියලා. ඇතෙක් හොඬවැලට එච්චරට ආදරේ. දලවලින් සටන් කරයි, ඔළුවෙන් සටන් කරයි, ඇඟෙන් සටන් කරයි, කකුල් වලින් සටන් කරයි. හැබැයි හොඬවැල එළියට දාන්න නැතුව. ඒතර ඇත්ගොව්වක් දැනගන්නවා දැන් මේ හොඬවැල එළියට දාන්න නැතුව හංගන් ඉන්නවා කියන්නේ තාම ඇතා ජීවත් වෙන්න කැමති. ඇතා තාම මැරෙන්න සූදානම් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන කොයි වෙලාවෙ හරි මේ ඇතා හොඬවැල එළියට දැම්මොත් එහෙම ඇද්ගොව දැනගන්නවයි කියනවා. දැන් ඉතින් මේ ඇතා මරාගෙන මැරෙන්න ලෑසි. මරණය ගැන කිසිම බයක් නැහැ. ජීවිතය අතහැරලා දාලා තියෙන ඕන දෙයකට ඔට්ටුයි. හොඬවැල එළියට දැම්මයි කියන්නේ ඇතා දරුණුනා කියන එක. ඇතා මොනවා කරයිද කියලා හිතාගන්න බෑ කියනවා හොඬවැල එළියට දැම්මට පස්සේ. දැන් එතකොට මේ ඇතා සම්බන්ධව ඇද්ගොව දැනගත්තේ හොඬවැලත් එක්ක හොඬවැල එළියට දැම්මට පස්සේ ඕන දෙයක් කරන්න සූදානම් කියන තැන ඇතා ඉන්නවා කියන එක. ඒ වගේම තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කියනවා, රාහුල යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් හරියට අර ඇතා හොඬවැල එළියට දැමවක්. ඒ කියන්නේ බොරුවක් කියන්න පුරුදු වුණා කියන්නේ රාහුල යාට ඕන අකුසලයක් කරන්න පුළුවන් කියනවා. ඕන එකක් කරන්න ලැජ්ජ බය නැහැ. බොරුව කියලා කොහොම හරි බේරෙන්න බලනවානේ. දැන් එතකොට බලන්න පාර්ලිමේන්තුවක උනත් බොරු කියන්න පුළුවන් කියන්නේ මිනිහට හොරකම් කරන්න පුළුවන්, ඕන එකක් කරන්න පුළුවන් කරලා ඊට පස්සේ නෑ කියනවා, බොරු කියනවා. බොරු කියලා උසාවියේදී පව බොරු කියලා බේරෙනවා. නීතිඥවරු පව හොයාගන්න බොරු කියන්න. ඒතර බොරුවක් කියනවා කියන්නේ මොන වැරද්ද කරලා හරි ඒක වහන්න කොහොම හරි දේවල් කරනවා කියන එකයි. ඒ නිසා කොයි වැරද්දක් කරන්නේ ප්‍රධානව බොරු කියන්න පුළුවන් නම් කියනවා. ඒ නිසා ඔබ පින්වත්නි දැන් කියනවා නම්
මගේ අතින් කැඩෙන්නේ බොරු කියන එක විතරයි, අනිත් ඔක්කොම කරනවා, මේක හොඳට ආරක්ෂා වෙනවා, අනිත් ශික්ෂාපද බිඳගන්නේ නැහැ කියලා ඔබ හොඳට මතක තියාගන්න, ඔබ අනාරක්ෂිතයි. ඒ කියන්නේ ඔබ බොරුව කියනවා නම් ඔබ දැනට අනිත් ශික්ෂාපද රැක්කයි කවට කොයි වෙලෙ හරි ඔබ අතින් කැඩෙන්න පුළුවන්. ඒකට හේතුව හැම තිස්සෙම ශික්ෂාපදයක් ආරක්ෂා වෙන එක සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔබ හිතන්න, ඔන්න තමන්ගේ ජීවිතේ වෙනුවෙන්වත් කෙනෙක්ව මරන්නේ නැතුව ඉන්නවා කියමු. ඔන්න අපි හිතමු මිනිස්සෙක් ඇවිල්ලා තමන්ට මරන්න මොනවා හරි උපක්‍රමයක් කරනවා. මේ වෙලාවේ ඔබට පුළුවන් ඒ මිනිහයාට අහුවෙච්ච මොකක් හරි මෝල් ගහකින් හරි ඔළුවට ගහලා ඒ මිනිහයාව මරලා දාන්න. දැන් එම් පුළුවන්කම තිබ්බත් ඔබ ප්‍රාණඝාත කරන්න කැමති නැති හින්දා ඒ වෙලාවේ සමහර විට ඒ වැරද්ද කරන්නේ නැතුව ඉන්නවා. නමුත් සමහර විට ඒ අවස්ථාව ඔබට නෙමෙයි, ඔබේ ඔබ ආදරය කරන ඔබේ දරුවා වෙනුවෙන් සිද්ධ වෙන එක. දරුවාගේ ජීවිතේ අනතුරකට පත් වෙලා මිනිහෙක් දරුවාව මරන්න යනවා. ඔබට ඒ වෙලාවේ දරුවා බේර ගන්න වෙන කරන්න කිසිම දෙයක් නැහැ. ඔබ සමහර විට දරුවා වෙනුවෙන් අර මිනිහයාව මරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් වෙනුවෙන්වත් වෙන කිසි දෙයකටවත් මිනිහක් මරපු නැති කෙනා දරුවා වෙනුවෙන් මරණ අවස්ථා තියෙනවා සමාජේ. අර ඒ කියන්නේ එයා යම් කිසි අවස්ථාවක නොකරපු දේ තවත් අවස්ථාවකදී කරන්න පෙළඹෙනවා. ඒ වගේ හැම කාරණාවකට මේක බලපානවා. දැන් හිතන්න යම් කිසි කෙනෙක් පින්වත්න් හොරකමක් කරනවා කියන එක සාපේක්ෂව එක එක අවස්ථාවට අනුව වෙනස් වෙන්න පුළුවන්. හිතුවොත් එහෙම මෙහෙම මුදලේ තියෙන ඇගීමට අනුව වෙනස් වෙන්න පුළුවන්, අවස්ථාවට අනුව වෙනස් වෙන්න පුළුවන්. රුපියල් 100ක් වැටිලා ඒ 100 අයිති කෙනාට ගිහිල්ලා දෙනවා කියමු කෙනෙක්. දැන් එතකොට අපිට තීරණයක් ගත හැකි, මේ මිනිහේ රුපියල් 100 හැඳලා ගිහින් දුන්න, මෙයා හොරකම් කරේ නෑ ඒක. මෙයා හොරෙක් නෙමෙයි. අපි එහෙම හිතයි. හැබැයි ආ 100 ගණක් දුන්නට 1000ක් වැටලා තිබුණොත් ඒක ගණක් දෙන්න නැති වෙන්න පුළුවන්. සමහර විට මං කියන්නේ. හැබැයි 1000ක් ගණක් දෙනවා වෙන්න පුළුවන්. 1000ක් ගණක් දුනම අපි කියයි මෙයා හොරෙක් නෙමෙයි. මෙයා මේ 1000 ගණක් දුන්නා. හැබැයි අපි එතන යාට හොරෙක් නෙමෙයි කිව්වට අපි දන්නේ සමහර විට ඒ මිනිස්සයා යම් කිසි තැනකදී 1000 ගණක් දෙනවා වගේම 10000 ගණක් දෙන්න නැති වෙන්න පුළුවන්. තව තැනක අපි හිතමු 10000ක් ගණක් දෙනවා. නමුත් එයා ලක්ෂ ගණක් දෙන්න නැති වෙන්න පුළුවන්. එතකොට 10000 ගණක් දුන්න පමණින් එයා හොරෙක් නෙමෙයි කියන්න බෑ. සමහරට එයා ලක්ෂ ගණක් දෙන්න නැත්තම් එයා එතෙන්දී අතන රැකපු එක මෙතෙන්දී එයා කැඩනවා. ඒ ඇගීමට අනුව සමහරට ලක්ෂ ගණක් දෙනවා ඇහිඳලා අයිති කෙනාට. නමුත් එයා ලක්ෂ ගණක් දුන්නට එයා කෝටිය ගණක් දෙන්න නැති වෙන්න පුළුවන්. ලක්ෂයක් ඇහිඳලා ගණක් දුන්න මිනිහයාට කෝටිය නම් හම්බුනේ, කෝටිය හම්බෙච්ච වෙලාවේ සමහරට එයා ඒක තියාගන්න පුළුවන්. ඒ නිසා ලක්ෂයක් ඇහිඳලා ගණක් දුන්නත් එයා හොරෙක් නෙමෙයි කියලා තීරණය කරන්න අමාරුයි. සමහරට කෝටියක් ගණක් දෙනවා. දැන් ඒකෙදිනුත් අපි හිතමු එයාට ලොකු අවශ්‍යතාවයක් නැති අවස්ථාවක්. එයාට හොඳට ධර්මයට සිහිය පිහිටවගෙන ඉන්න අවස්ථාවක කෝටිය ගණන්ල දෙනවා. දැන් එහෙම කෙනා කවදා හරි දවසක පිරිහෙනවා හිත. හිත පිරිහිලා ගිහිල්ලා මෙයා පුංචි දෙයට පවා මහත් පුදුම ලෝභ හිත් ඇති වෙන මිනිසෙක් වෙනවා. මෙයාට දැන් ලොකු ණය තියෙනවා. මෙයාට ගොඩක් දේවල් දැන් අවශ්‍යතාව තියෙනවා. මෙයා ඒව වෙනුවෙන් සල්ලි හොයන හැමතිස්සෙම. අන්න එහෙම සල්ලි මැත්තේ දුවන මිනිසෙක් වෙනවා. අර එදා කෝටි ඇහිඳලා පවා ගෙනත් දෙන මානසිකත්වයක හිටපු මිනිසයා සල්ලි මැත්තේ නැහෙන තැනට ආපු කාලෙක මෙයාට දැන් අවස්ථානුකූලව එයා එදා කරපු දේ වෙනස් වෙන්න පුළුවන්. එදා කෝටිය ගෙනත් දුන්න කෙනා අද කෝටිය ගෙනත් දෙන්න නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඇගීමට අනුව අවස්ථාවට අනුව මේ ශික්ෂාපද බිඳෙන නොබිඳෙන එක වෙනස් වෙනවා සාපේක්ෂව. හැබැයි ඔබ මතක තියාගන්න, බොරුව කියන්නේ නැත්තම් ඒ සාපේක්ෂව වෙනස් වෙන එක හැම තිස්සෙම රැකෙන පැත්තටයි තියෙන්නේ. බොරුව කියන එක පුරුදු වෙලා ඉන්න කෙනා මේ වෙලාවේ අනිත් ශික්ෂාපද බිඳෙන්නේ නැතුණට කොයි වෙලාවේ හෝ බිඳෙන්න පුළුවන් කියන එක මේ කියන්නේ. බොරුව කියන්නේ නැති කෙනා බොරුව කියනවා කියන එක නොකරනවා කියන අදිස්ථානක ඉන්න සත්‍යවාදී කෙනා මේ වෙලාවේ නොකරන වැරද්ද වෙන වෙලාවක කරන්නෙත් නැති වෙන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි, ඒ කෙනා මේ වෙලාවේ කරන වැරද්දුණත් හදා ගන්න පුළුවන් සමහරට බොරුව කියන එක නැවැත්වුවොත් එහෙම. ඒක හින්දා හොඬ වැලක් එළියට දැම්මොත් ඕන දෙයක් කරන්න ඇතා යුද්ධෙදි ලෑස්ති වගේ බොරුව කියන කෙනත් ඕන දෙයකට සූදානම් නිසා පින්වත්නි ඔබ සත්‍යවාදී වෙන්න උත්සාහ කරන්න. මේව ණය සමහරලාට පොඩි ළමයින්ව චූටි කාලෙදි අම්මලා තාත්තලා බොරු කියන ගනන. පුතේ මේ අර මාමා එනවා දැන් මෙතෙන්ට, ඒ මාමට තාත්තා මෙහෙම කියනවා, ඔයාගෙන් ඇහුවොත් ඔයත් මෙහෙම කියන්නේ. නෙමෙයි බොරු ගන්නනවා ළමයින්ට චූටි කාලෙ ඉඳලා. ඉස්කෝලේට දරුවා දාන්නෙත් බොරුවෙන්මයි. මේ වගේ මේ සමාජෙම හැඩ ගහගෙන තියෙනම බොරුවත් එක්ක ජීවිතේ මේ විදියට බොරුව පොඩි අයට පුංචි කාලේ ගැන්නුවා කියන්නේ පින්වත්නි, ළමයිත් ඕන වැරද්දක් කරන්න පුරුදු කෙරුවා කියන එකයි. ඒ කියන්නේ ණයකාරයෝ කළ අම්මලා තාත්තලා පොඩි කාලෙම ළමයින්වත් ළමයින්ටත් පොලි එකතු කරවනවා.
ළමයින්ටත් සමාජයෙන් චෝදනාහන නින්දා අපහස ලුහු බැදීම් එක්ක ළමයින්ටත් හිරේ විලංගුවේ නිරේ විලංගුවේ වැටෙන තැනට මේ අම්මලා තාත්තලා පුරුදු කරනවා. අද නිදහස් දවස ඈතු තේරුම් ගන්න ඕනේ, මගේ ළඟ තියෙන මේ අකුසල් වලින් මං කර්ම වලින් නිදහස් වෙන්න ඕනේ. මම ණය නැති කෙනෙක් වෙන්න ඕනේ. මම ණයෙන් නිදහස් වෙන්න ඕනේ. අකුසල කියන ණයෙන් ඔබ නිදහස් වෙන්න උත්සාහ කරන්න පින්වත්නි. ජීවිතයේ අඩුතරමේ එක ශික්ෂාපදයක් හරි රකින්න උත්සාහ කරන්න පුළුවන් නම්. දැන් ඔන්න එක ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩම කරලා උන්වහන්සේ කැලේක ආරණ්‍යක වැඩ ඉන්නවා. කන්දක මහා නිදි කියලා කන්ද මේ අපේ රටේ තිබිච්ච පරණ සිද්ධිය. එතකොට මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා වඩිනකොට උදේ පාන්දර එක හොරෙක් රෑතිස්සේ හොරකමේ ගිහිල්ලා මිනිහට දැන් හොඳටම බඩගිනි. මිනිස්සයා දැන් බඩගින්නේ යනකොට දැක්කර පිණ්ඩපාතේ කරගෙන යන ස්වාමීන් වහන්සේ. දැකලා හිතුණා මේ හාමුදුරුවන්ගෙන් දානේ ටිකක් කන්න පුළුවන් ඒ සමහරට. හැබැයි මෙයා මට කෑම ටිකක් දෙන්නේ නැතුව තනියෙන්ම වැළඳුවොත් එහෙම රෑට ඇවිල්ලා මෙයාගේ සිවුරු පාත්‍ර ටිකක් අරගෙන යනවා. දැන් හොරානේ, හොරාගේ හොර හිතම තමයි. අර තරහට කරන්නේත් හොරකම. දැන් ওই සිවුරු පාත්‍ර ටිකක් ගිහින් විකුණනවා කාට හරි. දැන් එහෙම හිතාගත්ත හොරා. අර හාමුදුරුවෝ ආරණ්‍යට වැඩිය මේ මිනිහයා දැන් හිමීට එනවා ආරණ්‍ය පැත්තට. ස්වාමීන් වහන්සේ වළඳන් ලෑස් වෙලා මේ මිනිහයා එනවා දැකලා අහනවා මේ මහත්තයාට කෑම එහෙම කොහොමද බඩගිනිද කියලා, කෑම ටිකක් කමුද කියලා ඇහුවා. එතකොට මේ මිනිහයා කියනවා ලොකු බඩගින්නකුත් තියෙනවා හාමුදුරනේ කිව්වා. ඉතින් කෑම ටිකක් දුන්නා. හරි රහට කෑම ටික කොහොම හරි කෑවා. කාලේ වෙරළා මේ මිනිහයා දැන් ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා නේ ස්වාමීනි ඔබ වහන්සේට ලොකු වැරැද්දක් කරයි කිව්වම. ඒ මොකද්ද කියලා ඇහුවා. නෑ ඔබ වහන්සේ මට කෑම ටිකක් දුන්න නැත්තම් එහෙම අද රැයට ඔබ වහන්සේගේ පාත්‍රය උස්සනවා කියලා හිතාගෙන හිටියි කිව්වම. ඔබ වහන්සේට තරහටම ඔබ වහන්සේගේ මේ සිවුරු පාත්‍ර ටික මම හොරගම් කරන් යන්න හිතාගත්ත කිව්වා. අනේ හාමුදුරනේ මම මහා නරක මිනිසෙක්, මං හින හොරෙක් කිව්වා. එතකොට දැන් ස්වාමීන් වහන්සේ අර මිනිස්සයා ගැන පුදුම අනුකම්පාවක් ඇවිල්ලා උන්වහන්සේ කියනවා හොරා සමාව ගන්න ඕනේ, අනේ ස්වාමීනි මට සමාව වෙන කියලා. එතකොට කො සමාව දෙන්නම් මහත්තයා මං කියන දේ අහනවා නම් මොකද්ද කියලා ඇහුවා. මහත්තයා පුළුවන් නම් ශික්ෂාපද පහ රකින්න කිව්වා, පන්සිල් ටික රකින්න කිව්වා. මොනවද හාමුදුරනේ පන්සිල් කියලා ඇහුවා. එතකොට කියනවා මේ හාමුදුරනේ බලන්න මේ අපේ රටේ හිටපු අයනේ පන්සිල් මොනවද කියලා අහන මිනිස්සුත් ඉස්සර ඉඳලා තියෙනවා. ඒ දන්නේ නැහැ. මොකද ජීවිත කාලෙම හොරගම් කරපෙක් කරලා තියෙන්නේ. මොනවද පන්සිල් කියලා ඇහුවට පස්සේ ස්වාමීන් වහන්සේ කියලා දුන්න මේ පහ කියලා. එතකොට පන්සිල් ටික කියලා දුන්නම මේ මිනිහා එකපාරට කිව්වා අනේ හාමුදුරනේ තරහ වෙන්න එපා, මට ඒකනම් කරන්න බෑ කිව්වා. ඕවා රකින්න මට බෑ කිව්වා. හාමුදුරුවෝ කියනවා එහෙනම් ඔබතුමා පුළුවන් නම් හතරක් රකින්න. බෑ 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 කිව්වා. මට ඒ කරන්න බෑ කිව්වා. එහෙනම් පුළුවන් තුනක් රකින්න කිව්වා. අනේ හාමුදුරනේ බෑ කිව්වා. එහෙනම් මහත්වෝ දෙක බෑ හාමුදුරනේ බෑ කිව්වා. දැන් මේ හාමුදුරුව අතාරින්නෙම නෑ. උන්වහන්සේ කියනවා මහත්යට එහෙනම් එකක්වත් අඩුතරමේ බැරිද රකින්න කියලා අහනවා. එකක් පුළුවන් නම් රකින්න කිව්වා. ඔබ වහන්සේ ඔච්චරම කියනවනේ එහෙනම් මම හරි එකක් රකින්නම්කො කිව්වා. මොකද දැන් මේ මිනිස්සයා හරි අවංකයි මට තේරෙන්නේ. බලන්න ඔන්නම් හාමුදුරුවන්ගෙන් කෑම ටිකක් එහෙම පුළුවන් වෙලාවකට කන්නත් පුළුවන් කියලා හිතාගෙන හාමුදුරුවෝ යාළුවෙන් තියාගන්න ඕනේ කියලා මේ බොරුවට සමාදන් වෙලා යන්න පුළුවන්. දැන් අද මිනිස්සු සමාදන් වෙනවා වගේ අද හොරු නෙමෙයි මේ. හොඳට සුදු ඇඳගෙන ඉන බණහන් උපාසකම්මලත් ඇවිල්ලා බොරුවට සමාදන් වෙලා ගිහිල්ලා කඩනවනේ ඊට පස්සේ. දැන් ඒ වගේ මේ මිනිස්සයාටත් ඔන්නම් මෙතන බොරුවට සමාදන් වෙලා ගිහින් කඩන්න තිබ්බා. හරිද මේ මිනිස්ස අවංකව ඇත්තම කිව්වා මට බෑ හාමුදුරුවනේ. එකක් රකින්න කියනකොට ඔන්න කිව්වා ඔබ වහන්සේ එහෙනම් කියනවා මම හරි එකක් රකින්නම් කිව්වා. හාමුදුරුව මහනවා මහත්තයට මොකද රකින්න පුළුවන්? මහඳුරුවනේ මම අර මැද්ද තියෙන එක රකින්නම් කිව්වා. තුන්වෙනියට තියෙන ශික්ෂාපදි වැරදිකාම සේවනය කරන්නේ නැහැ කියලා පරදාර සේවනය වලකින එක මම ඒක රකින්නම් කිව්වා. එතකොට දැන් මේ මිනිස්සයා කාමයේ සම්බන්ධ එහෙම අවශ්‍යතාවයේ තමයි මෙයා එතෙන්දී අතහැරියේ. එයාට හදිස්සියේ සතෙක් මරා ගන්න කන්න, ඊට පස්සේ හොරකමක් කරන්න, ඒවට කාට හරි අහුනොත් එහෙම බොරුවක් කියලා බේරෙන්න හරි මේ ඊට පස්සේ බොණ්ඩ මෙයාට ඒව නවත්තන්න බෑ. බොණ එක නවත්ත ගන්නත් බෑ. හැබැයි කාන්තාව ඕන් නැවට ඒක කකමන්නේ අතහැරලා දාන්න කිව්වා. ඊට පස්සේ දැන් මෙයා මෙහෙමයි ඔබ හොඳට තේරුම් ගන්න. මෙයා පහම රකින්න බෑම කියපු කෙනා මේ. පහම රකින්න බෑම කිව්වා කියන්නේ මෙයාට ඒ දැන් කරන්නම් කියලා කියන ශික්ෂාපදෙත් රකින්නම් කියන එකත් බෑ කියපු කෙනෙක්. මෙයාට ඒ කාන්තාවන් එක්ක සතුටු වෙන එක තෝනේ ඕනේ කියලා හිටපු කෙනා. නමුත් මේ හාමුදුරුවන්ගේ මේ කීමට අන්තිමේදී තීරණය කළා හරි එහෙනම් මම ඒක රකින්නම් කියලා. මෙයා ඒ ශික්ෂාපදෙ විතරක් සමාදන් වුණා අර ස්වාමීන් වහන්සේ ළඟ. පහම සමාදන් වෙවි හිටියේ නෑ, එකයි සමාදන් වුණේ. ඒක සමාදන් වෙලා ගියා. දවසක් හොරකමේ ගියපු වෙලාවක එදා ඒ ගෙදර නෝනයි මහත්තයයි රණ්ඩු වෙලා නිදිය ගත්තේ. නෝන දැන් කල්පනා කරගෙන පුපුර පුපුර ඉන්නවා. ඒ තරහෙන් ඉන්න අතරේ මෙයාට ඇහුණා එළියේ සද්දයක්. ඊට පස්සේ මේ නෝනා ගිහිල්ලා බැලුවා, හිමිට මිනිස්සෙක් ඉන්නවා එළියේ.
රෑට බය වෙනවානේ. එක පාට නොදන්න මනුස්සයෙක් ගේ ළඟට වෙලා ඉන්නවා දකිනකොට. නමුත් ටිකක් ඇහැට කාණ්ඩ පේන ලස්සන මනුස්සයෙක්. ඒතර දැන් මේ කවුරුත් නෙමෙයි අර හොරා. මේ නෝනට අර මහත්යත් එක්ක තිබිච්ච තරහයි කාමයේත් එක්ක හිතේ තියෙන තරමයි එක්ක මේ නෝනගේ හිතට බයක් ආවේ නැහැ වෙලාවේ. රාගෙත් බලවත් වෙලා නෝනගේ හිතේ ద్వේෂෙත් බලවත් වෙලා මහත්යත් එක්ක. මහත්යගෙන් පලිය ගන්න තරහටත් එක්ක මෙයාට හිතුණා මේක හොරකමේද කොහෙද ඇවිල්ලා තියෙන්නේ. කමන්නේ අර තරහටයි තියෙන රාගේ බලවත්කමටයි මේ ගෑනු කෙනා හිමීට දොර අරගෙන ගිහිල්ලා අර මනුස්සයා දුවන් හදනකොට නැවැත්තුවා. ඔහේ කවුද කියලා. අනේ නෝනා සමා වෙන්න නෝනා මම ගොන්නු දෙන්න උස්සන්න කියලා ආවේ කිව්වා. එතන මේ ඉලි බැඳලා හිටපු හරක් දෙන්න උස්සන්න මේ ඇවිල්ලා තියෙන මේ මනුස්සයා. අනේ නෝනා කාටවත් කියන්න එපා නෝනා මං යන්නම් කිව්වා. ඉතින් මේ ගෑනු කෙනා කිව්වා නෑ නෑ ඔහෙට ගොන්නු දෙන්න දෙන්නම්. ගොන්නු දෙන්න නෙමෙයි මේ ගෙදර තියෙන ඕන දෙයක් දෙන්නම්. ඔහේ මං කෙනෙක් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මොකද්ද කියලා ඇහුවා. මෙන්න මේකයි කරන්න තියෙනක මාත් එක්ක පුළුවන් නම් ඉමු කිව්වා. අදර මම වාට මේකේ තියෙන මේ ගොන්නු දෙන්න දෙන ඕන දෙයක් දෙන්නම් කිව්වා. දැන් මේ ගෑනු කෙනා දොර අරගෙන යනකොට මිනිහයට හැරුණා. හැරිච්ච ස්වාමියා අහගෙන හිටියා මේ ගෑනු කෙනාගේ අර හොරාගේ කතාව හොරෙන්. දැන් මේ සිද්ධි සම්පූර්ණ ඇහෙනවා. ගෑනු කෙනා මෙහෙම යෝජනාවක් කරනකොට නිකන් අර වෙන හොරෙකුට නම් ඉබ්බ තුන පහ බැඳගෙන කුස්සියට මාවා වගේ දැනෙන වෙන හොරෙකුට මේ මිනිහයා දැන් අර හාමුදුරුවන්ට පොරොන්දු වෙච්ච ශික්ෂාපදේ රකින්නවා කියන එක හින්දා මෙයා එකපාරට අර නෝනට කියනවා අනේ නෝනෝ මට ඒකනම් කරන්න බෑකෝ. නෝනාගේ හරක්කුත් එපා මට, නෝනාගේ මුකුත් වස්තු එපා මට. නෝනා කියන දේ නම් මේ වෙලාවේ කරන්න බෑ. ඊ මොකද කියලා ඇහුවොත් නෝනා බයිනෝ අර හොරාට. කොහොම දැන් මහත්යගේ ඇතුළේ දැන් අහගෙන ඉන්නවා. ඊට පස්සේ හොරා කිව්වා නෑ නෝනා මම හාමුදුරු කෙනෙකුට එක ශික්ෂාපදයක් රකින්න පොරොන්දු වුණා. ඒ මේ කාමේසු මිච්ඡාචාර වේරමණී ශික්ෂාපද සමාදියම කියන ශික්ෂාපදේ. මට ඒක කඩන්න බෑ. ඒ හාමුදුරන්ට බොරුකාරයක් වෙන්න බෑ මට. ඒක මම ඒ හාමුදුරුව ළඟ කියලා සමාදන් වුණේ ඒක රකින්න හිතින් මට එහෙනම් ඒක කඩන්න බෑ කිව්වා. අර ගෑනු කෙනාට තවත් තරහයි. ඒ වෙලාවේ ආවා ගෙදර මිනිස්සයා දොර අරගෙන. ගෑනු කෙනා හිතුවේ නැති දෙයක් දැම්මේ. ඔක්කොම අහගෙන හිටියේ කියලා දැනගත්තා. ඊට පස්සේ මේ ගෙදර මිනිස්සයා අර ගෑනු කෙනාට ගහලා ඒ මිනිස්සයාව දික්කසාද කරලා දාලා ගෙදරිනුත් එලවනු. එතකොට මේ මිනිස්සයාට හේතුන අර හොරා කියන්නේ ඒ මිනිස්සයා මහා පුදුම අවංක මිනිසෙක්. හොරකම් කරන්න ආපු බවත් කෙලින්ම කිව්වා. ඒර අනිත් එකේ මේ මිනිස්සයාට හේතුනා මේ මිනිස්සේ බලන්නකෝ මේ ගෙදර ගෑනු කෙනා මේ විදිහට ඉන්න කියලා ඕන දෙයක් දෙන්නම් කියලාත් කියනකොට ඒකට කැමති වුණ නැණි සීලයට තියෙන ආදරයට කියලා ඒ ගෙදර මිනිස්සයා බනහන ධර්මයට කැමති කෙනෙක්. මේ මහත්තයා හිතනවා මේ මිනිස්සයා කවදා හරි දවසක හොඳ මිනිසෙක් වෙයි. මෙයාට කියනවා මල්ලි ඔයා හොරකමේ ඔය ගිහිල්ලා දුක් විඳින්න ඕනේ නැහැ. ඔයාට මේ ගෙදර ඕන දෙයක් කාලා බීලා ඔයාට හොඳට ජීවත් වෙන්න මම උදව් කරන්න ඔයා මෙහි නවතින්න කිව්වා. මම සහෝදරෙක් වගේ බලා ගන්නම් කිව්වා. ඒ හොරාව ගෙදර නවත්තගත ගෑනුව එළවල දැම්මා. අර හොරා කල්පනා කරා ෂා මේ සීලේ මහා පුදුම එකක්නේ. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ආනිසංස තියෙනවානේ. මම මේ පහක් නෙමෙයි එකයි රකින්නේ. එකක් රකින්න ගත්ත විතරයි කවදාවත් නැති දේවල් ලැබුණනේ. දැන් හොඳට කාලා බීලා හොඳට ඉන්නවා. හැම වස්තු භෝග හොඳට තියෙනවා. එතකොට එකක් රැකලා මට මෙහෙම ආනිසංස ලැබෙනවා නම් හොරෙක් වෙච්ච මට මම පහම රැක්කොත් කොහොම මට සතුටින් ඉන්න පුළුවන්ද කියලා අන්න මිනිස්සයා සතුට ගැන හිතුවේ හැමතිස්සෙම. තමන් කරන කාර්යයද මොකද්ද ඒක අතාරිනවද ඒකම කරන් යනවද ඒව නෙමෙයි බැලුවේ සතුට. මෙයා බැලුවා දැන් මට එකක් රැකලා මම මේ ජීවිතේ මහා පුදුම සතුටක් විඳිනවා. මට පහම රකින්න තිබ්බොත් ඊට වඩා පුදුම සතුටක් ලබන්න පුළුවන් කියලා මේ මිනිහසේ එදාම යනවා. අර ස්වාමීන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා කියනවා ස්වාමීනි මට පහම සමාදන් කරවන්න කිව්වා. අර රහ වැටුණා සීලෙන්. ඒ සීලෙම ප්‍රීතියෙන් ඒ මිනිහයා හරි සිල්වත් ඊට පස්සේ ජීවත් වෙනවා. අද මේ ධර්මයේ අපි කතා කරන මේ ධම්සක්න දහන මේ වෙලාවෙත් ඒ මිනිහයා අනිවාර්යෙන් දෙවියන් අතර ඇති පින්වත්නි. මේ අපේ රටේ හිටපු මිනිහෙක් හොරෙක්. එකක් රකින්න අරන් ඊට පස්සේ එයා ඒකේ ආනිසංස දැකලා දියුණුණා. ඒ වගේ ඔබ තේරුම් ගන්න අපි දවසින් දවස එක එක දේවල් මේ අකුසල් කරගෙන කරගෙන ණය වැඩි කරගන්න. ණය වැඩි කරගත්තා කියන අපිට මේව ගෙවන්න වෙනවා. ඔබ අඩුතරමේ මේ දේශනේ අහන වෙලාවේ එකක් හරි රකින්න අදිස්ථානයක් ගන්න. ඔබ ඒ එක අකුසලේ හෝ නවත්ත ගත්ත කියන්නේ විශාල ණය ප්‍රමාණිකින් ඔබ ජීවිතේ නිදහස් වෙනවා. ඔබට ටික 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 හිත නිදහස් කරගන්න පුළුවන්. එතන මෙලෝ වශයෙන් ඔබට ඒකේ ආනිසංස ලැබෙනවා. ඔබට ජීවිතේ ණයෙන් නිදහස් වෙන්න මේ උතුම් ඉනසෝත්‍රය කියලා දුන්නේ. ඔබ සියලු දෙනාටම මේ නිදහස් දවසේ ආශිර්වාද කරනවා. කිසිම විටක මේ ආරේ ධනෙන් ඔබ දුප්පත් නොවේවා. ඔබ ණයකරුවෙක් නොවේවා. අකුසල ණය වැඩි කරගෙන ඒ ණය වහන් අකුසල පොලිය වැඩි කරගෙන අපකීර්තිය චෝදන ආදිය ලැබමින් හිත හැමතිස්සෙම බයෙන් ලුහුබඳින තැනක ඔබේ හිතටපත් නොවි
ඔබට වාසනාවන්ත ජීවිතයකට මේ දේශනේ කාන්තේම උපකාර වේවා. පින්වත්නි, ඔය අපි මතක් කරපේ හොරා අන්තිමට අර ස්වාමින්වහන්සේට ගිහින් කියලා ඒ පන්සලේ හොඳම දායකයෙක් වුණා අන්තිමට ගිහිල්ලා කියන ස්වාමීන් ඉස්සර මං කොච්චර බයෙන්ද හිටියේ. දැන් මේ හොරගම් ඔක්කොම නවත්තගෙන මං හරි සතුටින් අද මේ ගෙදර මහත්යත් එක්ක ඉන්නවා. රස්සාවක් කරගෙන පිළිවෙලකට සීලෙත් රැකගෙන කිසිම බයක් නැතුව ජීවත් වෙනවා ස්වාමීනි. ඒ අකුසලේ මම නැවැත්වුව නිසා අද බයත් මට නැති වෙලානේ කියලා. අර මිනිස්සයා හරි සතුටින් ඉන්නවා. ඒතර බලන්න මේ ණයත් නැ බයත් නැ කියලා කියන සමාජයේ වචනේ හරියට කියවෙන්න නම් අකුසල් ණය නැති තැන තමයි බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා ඔබ ණයත් නැති බයත් නැති කෙනෙක් බවට පත් වෙන්න. ණය ගැන කියලා දුන්න මේ ඉන සූත්‍රය නිදහස දවසටම ගැලපෙන්නට අපි මේ කාරණ ඔබට කියා දුන්නේ. හැම මාසිකම පළවෙනි ඉරිදට ඔබට මාසික දේශනයක් විදිහට මේ දම්සක් නදොස්සේ මම මේ දේශනා තවදුරටත් කියලා දෙන්නට මීළඟ මාසෙත් මුණ ගැහෙනවා. ලබන මාසෙත් පළවෙනි ඉරුදින ඔබට එතෙක් හැම ඉරිදාවකම අපේ පුණ්‍යවන්ත ස්වාමින්වහන්සේලාගෙන් ඉතාම වටිනා මෙවන් අනුශාසනාවන් ඉරිදා රාත්‍රී 7ට මේ විදිහට දම්සක් නදෝස්සේ ශ්‍රවණය කරන්නට භාග්‍ය වාසනාව සැලසේවා කියලා ආශිර්වාද කරමි. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා.